හැමෝම ආදරෙන් පිළිගන්න SRView Cafe YouTube channel එකට. මම අද අරගෙන ආවේ සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මාණය වුණ adventure biography comedy category එකේ movie එකක්. කිසිම දවසක තමන්ව විශ්වාස කරන එක නතර නොකරපු බ්‍රිතාන්‍ය ජාතික ස්කී ජම්පර් කෙනෙක් වුණ මයිකල් එඩ්වර්ඩ්ස්. එහෙම නැත්නම් එඩීගේ ජීවිත කතාව. 2015 අවුරුද්දේ තිරගත වන මේ movie එක තමයි එඩී ද ඊගල්. ඔයගොල්ලෝ හැමදිනටම ආරාධනා කරනවා මේ film එක අන්තිම වෙනකම්ම බලන්න කියලා. ඉස්සරහටත් මේ වගේ film සහ TV series බලන්න SRView Cafe YouTube channel එක subscribe කරලා තියාගන්න. මේ 1973 අවුරුද්ද. එඩි බාත්තබ්බෙගේ වැඩිම වෙලාවක් හුස්ම හිර කරගෙන ඉන්න උත්සාහ කරනවා. මේ පාර තමයි එයා වැඩිම වෙලාවක් වතුරයට හුස්ම හිර කරගෙන ඉඳලා තියෙන්නේ. එඩීට දණහිසේ ආබාධයක් තියෙනවා. ඒ නිසා එයාගේ කකුලට ආධාරකයක් හයි කරලා තියෙනවා. එඩි ලෑස්ති වෙලා ගෙදරින් යනවා. එඩීගේ අම්මා ජැනට් අහනවා මේ රෑ කොහෙද යන්න හදන්නේ කියලා. එඩි යන්නේ ඔලිම්පික් වල හුස්ම හිර කරගෙන ඉන්න තරගයට සහභාගී වෙන්න. පදක්කම දාන්න කියලා අම්මා හිස් බිස්කට් පෙට්ටියකුත් එඩීට දෙනවා. එඩි හෙමින් හෙමින් බස් ස්ටෑන්ඩ් එකට ආවම එයා ගාවින් වාහනයක් නවත්තනවා. ඒ එඩීගේ තාත්තා ටෙරි. පේන හැටියට එඩි හැමදාම මේ වැඩේ කරනවා වගේ. එඩීට ඔලිම්පික් යන්න පුදුම ඕනෑකමක් තියෙන්නේ. එඩි කියවන්නේත් ඔලිම්පික් තරඟ ගැන ලියවුණු පොත්. කවද්ද මේවා නතර වෙන්නේ කියලා අම්මා අහනවා. මම ඔලිම්පික් වලට ගියපු දවසක කියලා එඩි කියනවා. ඔලිම්පික් වලට අනේක තමයි එඩීගේ එකම අරමුණ. කොටින්ම එඩි කෝපි කෝපේ අඩියෙන් මේසෙ රෙද්දේ ඔලිම්පික් ලාංඡනයත් සලකුණු කරලා. එඩි ටිකක් ලොකු වුණාට පස්සේ දණහිසට දාලා තිබ්බ ආවරණය අයින් කරන්න පුළුවන් වෙනවා. හැබැයි තාමත් දණහිස සුවෙමින් තියෙන නිසා පරිස්සම් වෙන්න කියලා ડોක්ටර් කියනවා. දැන් එඩීට ඔලිම්පික් යන්න තවත් ආසාව වැඩි. එඩී රිටිපැනීම පුරුදු වෙනවා. ඒත් එයා නතර වෙන්නේ කණ්ණාඩිය කුඩු වෙලා. පදක්කම් දාන්න අම්මා දුන්න පෙට්ටියේ එඩී කැඩුණු කණ්ණාඩිය එකතු කරනවා. ඊළඟට එඩී කඩුළු මතින් දිවීම පුහුණු වෙනවා. කැඩුණු දෙවෙනි කණ්ණාඩියත් පෙට්ටියට දාගන්නවා. ඊළඟට බර ඉසිරීම, මිටිය විසිකිරීම, තරංග වලට පුහුණු වෙනවට වඩා එකතු කරන කණ්ණාඩි ප්‍රමාණය නම් වැඩි වගේ. ඊළඟට හෙල්ලේ විසිකිරීම. හෙල්ලේ කෙලින්ම නවතින්නේ gedara වීදුරුව කැණිලා. දැන් නම් එඩීගේ තාත්තට මේ විකාර ඉවසලා ඇති වෙලා. ඒ නිසා වහාම එයත් එක්ක ගෙවල් හදන වැඩවලට එකතු වෙන්න කියලා ටෙරි කියනවා. අඩුම ගානේ කරදර වලින් හරි ඈත් වෙලා ඉන්න පුළුවන් කියලා හිතලා. එතකොට මම ඔලිම්පික් වලට සූදානම් වෙන්නේ කොහමද? එඩී මතක තියාගන්න, ඔයා ක්‍රීඩකයෙක් නෙමෙයි. ටෙරීට හොඳටම කේන්දි ගිහින්. ටෙරි මුල්ම දවසේ එඩීට උගන්වන්නේ ආක්ටික් ස්ටිපල් කියන කපරාරු ක්‍රමයක්. ඒක මගේ විශේෂ කපරාරු වර්ගයක්. ඔයාට නම මතකද මොකද්ද කියලා? රාස්බරි රිපල් නේද? එඩී මොකක් හරි දැකලා ඒ පැත්තට යනවා. ඔයා නම් නියමයි තාත්තේ, ඔයා හරි. මම කවදාකවත් ඔලිම්පික් යන්නේ නැහැ. මම යන්නේ වින්ටර් ඔලිම්පික් වලට කියලා එඩී කියනවා. එඩී දකින්නේ ස්කී සෙන්ටර් එකක්. එඩී ඊළඟට පුහුණු වෙන්නේ ඩවුන් හිල් ස්කී ක්‍රීඩාව. එයාගේ හීනය වින්ටර් ඔලිම්පික් වලට යන්න. හැබැයි එඩි අනිත් ක්‍රීඩා වලට වඩා ඩවුන් හිල් ස්කී වලට දක්ෂතාවයක් පෙන්නුම් කරනවා. එඩි කලාප තරඟ වලින් ජයග්‍රහණය කරනවා. පදක්කම් සම්මාන කුසලාන සහතික පත්‍ර වලින් කාමරය සැරසෙනවා. මේ විදිහට එඩි ඩවුන් හිල් ස්කී වලට දක්ෂයෙක් වෙනවා. ඒ අනුව වින්ටර් ඔලිම්පික් වලට තරඟ කරන බ්‍රිතාන්‍ය ඩවුන් හිල් ස්කී කණ්ඩායමලත් එකතු වෙන්න පුළුවන් වෙනවා. තේරීම් කමිටු ප්‍රධානි ඩස්ටින් ටාගට් 1998 කැල්ගරි වල තියෙන වින්ටර් ඔලිම්පික් වලට තරඟ කරන කණ්ඩායම මේ විදිහට අඳුනලා දෙනවා. එක එක ක්‍රීඩකයන් පෝලිමට පෙළ ගැහෙද්දි අවසානයේ පෝලිමට එන්නේ එඩි. හැබැයි එඩි අන්තිම ක්‍රීඩකයාගේ ඇඟේ හැපෙන නිසා පෝලිම පිළිවෙලට කට්ටියම වැටිගෙන යනවා. එඩි හැමෝගෙම සමාව ගන්නවා. ඩස්ටින්ට තේරීම් කමිටුවේ ප්‍රධානිය හැටියට ලැජ්ජාවකුත් හිතෙනවා. මෙහෙම කෙනෙක්ද කණ්ඩායමට තේරුවේ කියලා. ඒ නිසා ඩස්ටින් එඩිව පැත්තකට ගෙන්න ගන්නවා. අපි දෙන්නම දන්නවා ඔයා සංචිතය එක්ක සෑහෙන දුරක් ආවා කියලා එඩ්වර්ඩ්. අපි ඔයාව ඩවුන්හිල් කණ්ඩායමට තෝරගත්තේ නැහැ. ඒත් ඔයා දිගටම පුහුණු වීම කරන්න. 1992 වින්ටර් ඔලිම්පික් වලට උත්සාහ කරන්න. ඒ කියන්නේ මට තව අවුරුදු 5ක් බලන් ඉන්න වෙනවනේ. මම දැන් වින්ටර් ඔලිම්පික් වලට යන්න සූදානම්නේ. මගේ ධාවන වේගයත් හොඳටම හොඳයිනේ. මේක වේගය ගැන ප්‍රශ්නයක් නෙමෙයි එඩි. මට කියන්න කනගාටුයි. ඇත්තටම එයාට කවදාකවත් ඔලිම්පික් වලට යන්න වෙන්නේ නැහැ කියලා ඩස්ටින් කියනවා. එඩීව තේරීම් කමිටුවේ ලොක්ක කපලා දැම්ම කිව්වොත් හරි. එඩීගේ තාත්තා උනත් කියන්නේ ස්කීන් රස්සාවක් හැටියට කරන්න බෑ කියලා. ඩවුන් හිල් ස්කීන් කරලා කොච්චර ගාණක් හොයන්න පුළුවන්ද? අඩුම ගානේ විශ්‍රාම වැටුවක්වත් තියනවද? මොකක් හරි වෙන වැදගත්කමක් තියෙන වැඩක් කරන්න එඩි. ටෙරි තාත්තා කෙනෙක් හැටියට කරන්නේ එඩීව තවත් අධෛර්යමත් කරන එක. මට තේරෙනවා. ඔයා ඔය කතාව කියන්නේ මගේ නැපි එක අයින් කරපු කාලේ ඉඳන්නේ. මම කැමති ඔයා කියන දේක් කරන්න කියලා එඩි කියනවා. එඩි ගෙදර ගිහින් එයාගේ කාමරයේ තියෙන කුසලාන ස්කී බෝඩ් ඇතුළු ස්කීන් ගැන තියෙන හැම දෙයක්ම අයින් කරනවා. අම්මා අහන්නේ ආපහු ඩවුන් හිල් සෙල්ලම් කරන්නේ නැද්ද කියලා. අඩුම ගානේ විනෝදයටවත්. ඒක රස්සාවක් නෙමෙයිනේ අම්මේ. ඒත් අම්මා කියන්නේ එඩීට මේ දේවල් පස්සේ කාලෙක ඕන වෙයි කියලා.
එඩී තේකක් බොන්න ඉඳගත් අතර දකිනව ස්කී ජම්පින් ගැන තියෙන ෆොටෝ එකක්. රස්සාවක් ගැන හිතපු මිනිස්සයා ඊළඟට ස්කී ජම්පින් ගැන හොයන්න පටන් ගන්නවා. ස්කී ජම්පින් කරන්න අදාහගත නොහැකි නිර්භීතකමක් තියෙන්න ඕනේ. ඒ වගේම අතිදක්ෂ වෙන්න ඕනේ. ඒ වගේම මේ ක්‍රීඩාව අතිශය අනතුරුදායකයි. ලෝකෙ ප්‍රසිද්ධම ස්කී ජම්පින් පුහුණු කඳවුර තියෙන ජර්මනියේ ගාමිෂ්වල. එඩී පහුවෙනිදම ලන්ඩන්වල ඔලිම්පික් සංගමයේ ප්‍රධාන මූලස්ථානයට එනවා. එඩීට දැනගන්න ඕනේ බ්‍රිතාන්‍ය ඔලිම්පික් ස්කී ජම්පින් සංචිතයක් තියෙනවද කියලා. 1929 පස්සේ බ්‍රිතාන්‍ය ස්කී ජම්පින් සංචිතයක් තිබිලා නැහැ. ස්කී ජම්පින් කරපු අන්තිම ක්‍රීඩකයා වෙන්නේ හෙක්ටර් මූනි. එඩී අහනවා අනාගතයේ සංචිතයක් හදන්න අදහසක් නැද්ද කියලා. සංචිතයක් පටන් ගන්න අදහසක් තියෙන කෙනෙක් ඉන්නවා නම් හෙක්ටර් මූනිම තමයි. හැබැයි හෙක්ටර් 1975 දී මැරිලා. එඩී ප්‍රධාන මූලස්ථානයෙන් එළියට එන්නේ උතුරායන සතුටකින්. ඔලිම්පික් පදක්කමක් දින්න වගේ සතුටකින්. එඩී ඊළඟට ජර්මනියට යන්න ලෑස්ති වෙනවා. එඩී හොයාගත්තනේ ලෝක ප්‍රසිද්ධම ස්කී ජම්පින් පුහුණු කඳවුර තියෙන ජර්මනියේ ගානිෂ්වල කියලා. එඩීගේ පිස්සුව ආපහු පටන් ගත්තා කියලා ටෙරී කියනවා. මම මොනවද ඔයාට කියලා දුන්නේ? ඒත් මගේ සැලැස්ම වෙනස් වුණා තාත්තේ. මම ඔලිම්පික් ස්කී ජම්ප කෙනෙක් වෙනවා. ටෙරීගේ ඔළුව ගිනි ගන්නවා වගේ. ඔයා මේ කරන්නේ විහිළුවක්ද? නෑ තාත්තේ, මම බැලේ නටනවා නෙමෙයි. මේකට කලින් එකට වඩා පොඩ්ඩක් උඩට යන්න ඕනේ කියලා එඩී කියනවා. මට බ්‍රිතාන්‍යයේ ඉන්න එක ස්කී ජම්ප කෙනෙක් කියන්නේ එඩී. මම එඩී එඩ්වර්ඩ්ස්. ටෙරී මොනවා කිව්වත් එඩීගේ තීරණය වෙන්නේ ජර්මනි යන්නමයි. එඩී එයාගේ බෙල්ලවත් කඩා ගනීද කියලා අම්මා අහනවා. නෑ, මමයි එයාගේ බෙල්ල කඩන්නේ කියලා ටෙරී කියනවා. එඩී බස් හෝල්ට් එකට වෙලා ඉදි ටෙරී ඒ කාලේ වගේම වාහනේ අරගෙන එනවා. ඔයාට මේ ගමන යන්න ඕනේද එඩී? මේ ලෝකෙට එඩී කියලා කෙනෙක් ඉන්නවද කියලාවත් දැනගන්න ඕනේ නැහැ කියලා ටෙරී කියනවා. ඔයාට පොඩි කාලේ හීනයක් තිබ්බේ නැද්ද තාත්තේ? මොකද නැත්තේ? මට ඕනුනේ කපරාරු ශිල්පියෙක් වෙන්න. එඩීගේ තීරණයේ වෙනසක් නැහැ. එඩී යන්නේ ජර්මනියේ තියෙන ජාත්‍යන්තර ස්කී ජම්පින් කඳවුරට. එඩීට ස්කී එක දැක්කාම හිතාගන්න බැරි වෙනවා. මෙතන ඉන්නවා මැටි කියන අති දක්ෂ ෆින්ලන්ත ස්කී ජම්ප කෙනෙක්. එඩී කඩාගෙන යන්නේ මැටි ගාවට. මැටි අහනවා එයාගේ සමරු අත්සන ඕනේද කියලා. එඩී බොහොම කැමැත්තෙන් බස් ටිකට් එකක් දික් කරනවා. මැටි කරන්නේ අත්සන් කරන්න බෑ කියලා අනේක. එඩී ජර්මනියට ආවට නවතින්න තැනක්වත් ලෑස්ති කරගෙන නැහැ. පහුවදා උදේ කඳවුරේ රෙස්ටුරන්ට් එක අස්කරන කාන්තාවට කවුරු හරි ගොරවන සද්දයක් ඇහෙනවා. ගබඩා කාමරේ ඇරලා බැලුවාම එඩී බිම රෙද්දක් දාගෙන හොඳටම බුදි. මේ කාන්තාව ජර්මානු භාෂාවෙන් කතා කරද්දී එඩී කියන්නේ එයාට නිදාගන්න තැනක් තිබ්බේ නැහැ කියලා. ඉංග්‍රීසි කාරේ කාමරය ඇස්සේ ඉන්නේ ඇයි කියලා මම දන්නවා. ජර්මනි බියර් නිසා. මොකද මෙහි බියර් ඕගොල්ලෝ බොන මුත්‍රා වතුර වගේ නෙමෙයිනේ. එඩී කියන්නේ එයා ස්කී ජම්ප කෙනෙක් වෙන්නවා කියලා. මගේ අම්මා කියන්නේ මට හොඳ අදිෂ්ඨානයක් තියෙනවා කියලා. ඉතින් හොඳ පුහුණු වීමක් එක්ක මට පුළුවන් වෙයි හොඳ ස්කී ජම්ප කෙනෙක් වෙන්න. මේ කාන්තාව එඩී ගාවට කිට්ටු වෙනවා. ඔයාට අදරයට නිදාගන්න තැනක් තියෙනවද? බාර් එකේ වැඩවලට උදව් කළොත් මම රැයට නිදාගන්න තැනක් දෙන්නම් කියලා මේ කාන්තාව කියනවා. එඩී උඩින්ම කැමති වෙනවා ඒ අදහසට. ඊට පස්සේ කොහොම හරි කාන්තාවගෙන් බේරිලා යනවා. එඩී මුලින්ම උත්සාහ කරන්නේ මීටර් 15 පිම්ම. එඩීට මීටර් 15 පිම්ම හරිම ලේසියි. ඒ නිසා එඩී හිතනවා එයාට ඊළඟ ජම්ප් එකත් මේ වගේ ලේසියෙන්ම පනින්න පුළුවන් වෙයි කියලා. ඒක මීටර් 40 ජම්ප් එක. එඩී උඩින් ගිහින් හිමේ වැදිලා ලිස්සල ගිහින් නතර වෙනවා. එඩීගේ තැලුම් වලට අයිස් තියන්නේ මුලින් හම්බුණ කාන්තාව. එයා පෙට්‍රා. පෙට්‍රා අහනවා එඩීගේ පුහුණු කරු කවුද කියලා. මම ඒ ගැන හිතුවා. ඒත් මම හිතන්නේ මට කෝච් කෙනෙක් ඕන වෙන්නේ නෑ කියලා. මේත් එක්කම මෙතනින් යන කෙනෙක්ට පෙට්‍රා බියෝන් කියලා කතා කරනවා. බියෝන් නම් පෙට්‍රව ගණන් ගන්නවත් නෑ වගේ. බියෝන් කියන්නේ නෝවේජියානු පුහුණුකරුවෙක්. එයාගේ කාලේ දක්ෂතම ස්කී ජම්පර් කෙනෙක්. දැන් පුහුණුකරුවෙක්. එඩී කලබල වෙනවා. එයා කෝච් කෙනෙක්ද? අර යට රැවුල තියෙන කෙනා කෝච් කෙනෙක්ද? එඩී බඩු ටිකක් තරම් බියෝන් ගියේ පැත්තට යනවා. එඩී යන්නේ බියෝන් සහ එයාගේ ක්‍රීඩකයන් ඉන්න හුමාල කාමරයකට. එඩී පැනපු ගමන් එයාව අඳුන්වලා දෙනවා. පස්සේ තමයි එඩී දකින්නේ මේ කාගේවත් ඇඟේ නූල් පොටක්වත් නැහැ කියලා. එඩී ඒ ප්‍රශ්නේ පැත්තක තියලා එයාගේ ප්‍රශ්නේ අහනවා. දැන් මම මුලින්ම පටන් ගත්තේ මීටර් 40 පිම්ම. මම හොඳ ප්‍රගතියක් පෙන්නවා. ඒත් මට ඔයාගෙන් පොඩි අවවාද ටිකක් ඕනේ. කොහොමද හරියටම පොළවට පතිත වෙන්නේ? මේකයි එඩීගේ ප්‍රශ්නේ. ඔයා කවුද ඉඳන්ද ස්කී ජම්පින් කරන්නේ කියලා බියෝන් අහනවා. ඊයේ හවස ඉඳන්. හැබැයි මට දේවල් වේගෙන් ඉගෙන ගන්න පුළුවන්. බියෝන් එඩී ගාවට එනවා. නෝවේ වල ස්කී ජම්පින් පුහුණු වෙන්න පටන් ගන්නේ වයස 6 දී. එක්කෝ ඊටත් වඩා අඩු වයසකදී. ඔයා ටිකක් පරක්කු වැඩි. බියෝන් එඩීව අල්ලන නිසා එඩී බය වෙනවා. ඊට පස්සේ එතනිනුත් ෂේප් වෙලා යනවා. එඩී ආපහු ස්කී එකට යනවා. එඩී දකිනවා මෙතන තියෙන හිමාතුරන වාහනයකුත්. ඒකත් පහු කරගෙන එඩී ආපහු මීටර් 40 ජම්ප් එකට සූදානම් වෙනවා. පළවෙනි පිම්මෙදිම සමබරතාවයේ ගිලිහෙන නිසා එඩී නතර වෙන්නේ හොම්බෙන් ගිහින්. හැබැයි එඩී පසුබට වෙන්නේ නැහැ. වැටෙන්න වැටෙන්න එඩී ජම්ප් කරනවා.
අන්තිම පාරට වැටෙන වැටිල්ලට එඩී අත අල්ලගෙන වේදනාවෙන් කෑ ගහනවා. හිම අතුරන වාහනේ එඩී ගාවින් නවතිනවා. වාහනෙන් බහින පුද්ගලයාගේ අතේ තියෙන පොඩි මත්පැන් ෆ්ලාස්ක් එකක්. ඔයාට තේරුණාද ස්කී ජම්පින් පටන් ගන්න ඕනේ අවුරුදු 5න් හරි 6න් හරි කියලා? ඔව්, මට නෝවිජියානු කණ්ඩායමත් ඒ ගැන කිව්වා කියලා එඩී කියනවා. ඒගොල්ලෝ කිව්වද ඔය ඇඳුමට ඔයා මෝඩපාටට පේනවා කියලාද? මීටර් 70 පිම්මනම් පනින්න හිතන්නවත් එපා. මොකද ඔයා බෙල්ල කඩාගත්තාම මට ඒව අස් කරන්න බෑ කියලා මේ පුද්ගලයා කියනවා. පෙට්‍රා මේ පුද්ගලයා කවුද කියලා එඩීට කියලා දෙනවා. මේ බ්‍රොන්සන් පියරි 1968 අන්තර්රාජ්‍ය තරුණ ශූරයා. වෝරන් ෂාප් යටතේ පුහුණු වුණු ඔලිම්පික් සංචිතයේ සාමාජිකයා. වෝරන් ෂාප් කියන්නේ ස්කී ජම්පින් වලට ඇමරිකාවේ ඉන්න විශිෂ්ට පුහුණුකරුවෙක්. පියරි කියන්නේ වාර්තා බිඳ දමමින් ස්කී ජම්පින් කරපු කෙනෙක්. හැබැයි පස්සේ කාලෙක පියරිව සංචිතයේ පන්නලා තියෙනවා. මාන්නයෙන් නරක හැසිරීම බීමත්කම නිසා පෙට්‍රා එඩීට මේ විස්තර තියෙන පොතක් දෙනවා. ඒක වොරන් ෂාප්ගේ ස්කී ජම්පින් අත්දැකීම් එක්ක ලියපු පොතක්. එඩී ඊළඟට යන්නේ පියරිව හොයාගෙන. එඩීට ස්කී ජම්පින් ගැන වැදගත් කරුණු ටිකක් කියලා දෙන්න කියනවා. හැබැයි පියරි කියන්නේ ස්කී ජම්පින් වලට වඩා එඩී ගැලපෙන්නේ බැලරිනා නැටුම් වලට කියලා. පියරිට දෙන්න පුළුවන් වටිනම අදහස තමයි එඩීට එයාගේ අදහස අතාරින්න කියන එක. පියරි ඔලිම්පික් වලට ඇඳපු ජැකට් එකත් එඩී දකිනවා. මට මතක ඇති කාලෙක ඉඳන් මගේ හීනේ වුණේ ඔලිම්පික් වලට තරඟ කරන්න. පියරිට එඩීගේ කෝච් වෙන්න කියලා එඩී ඉල්ලීමක් කරනවා. පියරි කරන්නේ එඩීව ගෙදරින් එළියට දාන එක. එඩී බලන් ඉන්නේ මීටර් 70 ස්කී එක දිහා. ඊළඟට මෙතනට පියරි එනවා. ඔයාට ස්කී ජම්පින් කරන්නේ කොහොමද කියලා බලාගන්න ඕනේද? දැන් ජම්ප් කරන කෙනා පොඩ්ඩක් බලාගෙන ඉන්න. එයා ලෝකේ අංක 2 ක්‍රීඩකයා කියලා පියරි කියනවා. ලෝකේ අංක 2 ක්‍රීඩකයා මීටර් 70 ජම්ප් එකේදී බිම පතිත වෙලා පෙරළිලා යනවා. පියරි ආපහු එඩීගේ ළඟට එනවා. දැන් එයා නම් දැනගෙන හිටියා එයා මොනවද කරන්න කියලා. ඔයාට නම් ස්කී ජම්පින් ගැන හිතන්නවත් බැරි වෙයි කියලා පියරි කියනවා. පියරි ඕනම වෙලාවක ඉන්නේ එයාගේ ෆ්ලාස්ක් එක අතේ තියාගෙන. පියරි ෆ්ලාස්ක් එකට කියන්නේ එයාගේ ජැකට් එක කියලා. හැබැයි එඩී එහෙම නැහැ. එඩී බොන්නේ කිරි. අස්ති ශක්තිමත් වෙන්න කැල්සියම් ඕන නිසා. බියෝන්ගේ ක්‍රීඩකයෝ පියරි නිතර බොන නිසා බේබද්දෙක් ගන්නට දාලා කතා කරනවා. හැබැයි එඩී දන්නවා පියරි කියන්නේ කොච්චර වටිනා දක්ෂ ක්‍රීඩකයෙක්ද කියලා. බියෝන්ගේ ක්‍රීඩකයා ආපහු පියරිට විහිළු කරනවා. වයසක බේබද්ද ඉංග්‍රීසිකාරයාට උඩපනින්න කියලා දෙනවා කියලා. පියරි කොහොමත් කේන්තිකාරයෙක්. මේ නිසා පියරි මේ ක්‍රීඩකයාට පාරක් ගහන්න යනවා. හැබැයි පියරි තමයි විසික් වෙලා යන්නේ. මේත් එක්කම මෙතනට බියෝන් ඇවිත් මගේ ළමයි ගහගන්නේ නැහැ කියනවා. හැබැයි මම ගහගන්නවා කියලා පියරිට මූණට පාරක් දෙනවා. පියරි එහෙම්මම බිම වැටෙනවා. පියරිට ආපහු සිහි එනකොටත් එඩී පියරි ගාව. පියරි එඩීව නෝවිජියානුවන් පුහුණු වෙන තැනට එක්කගෙන යනවා. පියරි ඇවිදින්නෙත් වැනි වැනි. මේ මොන පිස්සුවක්ද ඇත්තරම? මේ මිනිස්සු මෙතන හැදෙන්නේ රොබෝලා වගේ. මේක ක්‍රීඩාවක් නෙමෙයි, කලාවක්, ආත්මීය දෙයක්. මුලින්ම ඔයාට නිදහස් මනසක් තියෙන්න ඕනේ. ඔයාට තියෙන්නේ පියාඹන්න. පියරි මෙතන ඇඳලා තියෙන සටහන් ටිකත් නාස්ති කරනවා. වෙරි මතින්ම ස්කී ජම්පින් වල තියෙන ප්‍රධානම වැදගත් කරුණු එඩීට කියලා දෙනවා. ඒ වගේම මෙතන තියෙනවා ස්කී වල ආකෘති. ඔයා මීටර් 15 ජම්ප් එක කරන්නේ ඇත්තරම ස්කී ජම්පින් වලට තියෙන ආසාව නිසා. මීටර් 40 ජම්ප් එකෙන් ඔයා වැටුනොත් පොඩ්ඩක් හීරේ. මීටර් 70 කැඩුනොත් ඇට කැඩිලයයි. වාසනාවක් තිබ්බොත් ඇවිදින්න පුළුවන් වෙයි. මීටර් 90 වැටුනොත් මිනි පෙට්ටියක තමයි යන්න වෙන්නේ. ඊළඟට පියරි එඩීව ස්කී එක ගාවට එක්කගෙන යනවා. හැමෝම වට වෙලා බලාගෙන ඉන්නවා. පියරි මීටර් 90 ජම්ප් එකට සූදානම් වෙලා. සූදානම් කිව්වට ඇඳන් ඉන්න ඇඳුම ඇරෙන්න කිසිම ආරක්ෂක උපාංගයක්වත් නැහැ. අඩුම ගානේ හෙල්මට් එකක්වත් නැහැ. ඒ මදිවට පියරි ඉන්නේ වෙරි මතින්. හැබැයි පියරි ගාව සිගරට් එකක් තියෙනවා. සිගරට් එකත් පත්තු කරගෙන පියරි මීටර් 90 ජම්ප් එක පටන් ගන්නවා. මගදී සිගරට් එක විසික් කළා ගුවන්ගත වෙන ලෑස්ති වෙනවා. අති දක්ෂව පොළවට පතිත වෙනවා. පියරි ඒ තරම්ම දක්ෂයි. හැමෝම අත්පුඩි ගහලා පියරිව අගේ කළත් එඩීගේ ඔළුවේ වැඩ කරන්නේ වෙනම දෙයක්. එඩී ඊට පහුවෙනිඳම මීටර් 40 ජම්ප් එක කරන්න තීරණය කරනවා. පියරි කියලා දුන දේවල් එක්කම එඩීට එයාගෙනම විශ්වාසයක් එනවා. ඒ විශ්වාසයත් එක්කම එඩී සාර්ථකව මීටර් 40 ජම්ප් එකේදී බිමට පතිත වෙනවා. පියරි රෑ බීලා බීලා උදේ වෙනකන් හොඳටම නිදි. පියරි ඇස්සර්ලා බලද්දී මූණ ඉස්සරහා ඉන්නේ එඩී. මම කැල්ගරි වල තියෙන ඔලිම්පික් තරගයට යනවා කියලා එඩී කියනවා. ඇයි ඔයා ඔලිම්පික් ටීවී එකෙන් බලන්නේ නැත්තේ? මම ටීවී එකෙන් බලන්නේ නැහැ. මම ස්කී ජම්පින් වලට තරඟ කරනවා. මට හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. මට ඕනේ ඔලිම්පික් තරගයට යන සුදුසුකම් ලබන්න විතරයි. ඒගොල්ලෝ අවුරුදු 52කින් නීති අලුත් කරලත් නැහැ. ඔලිම්පික් වල පළවෙනි පින්ම වෙන්නේ මීටර් 70 එඩි. ඔයා මීටර් 70 ජම්ප් එක කළොත් මැරෙයි. මම දැන් මීටර් 40 ජම්ප් එක කළා. මට පුළුවන් මීටර් 70ත් පැනලා පෙන්නන්න. කලින් දවසේ බීලා බීලා පියරි උදේ නැගිට්ට ගමන් අතර ගන්නේ ෆ්ලාස්ක් එක. පියරි කියන්නේ එයාගේ උදේ කෑම කියලා. එඩී පියරිගේ ෆ්ලාස්ක් එක අරගන්නවා. මට අවසර දුන්නොත් මම මීටර් 70 ජම්ප් එක කරනවා.
අවසර දෙනකන් එතනින් යන්නේ නැහැ කියලා එඩී කියනවා. මේ නිසා පීරිට සිද්ධ වෙනවා එඩී එක ස්කී එක ගාවට යන්න. එඩී හති දාගෙන මීටර් 70 ස්කී එකට නගිනවා. එයාට තේරෙනවා එයා ඉන්නේ සෑහෙන උසකින් කියලා. පල්ලෙහා ඉන්න කවුරුවත් නොපෙනෙන තරම්. එඩී පොඩි චකිතයකින් ඉන්නවද මන්දා? මේත් එක්කම එඩී ගාවට බියොන්ගේ ක්‍රීඩකයෙක් එනවා. එඩී කියනවා එයාට පොඩි තල්ලුවක් දෙන්න කියලා. ඊළඟ මොහොතේ එඩී හරියට ලෑස්ති වෙන්නත් කලින් ලිස්සනවා. පියරි උනත් බය වෙනවා. එඩී කොහොම හරි සමබරතාවය රැකගන්න උත්සාහ කරනවා. එඩී ගුවන්ගත වෙන්නෙම සමබරව නෙමෙයි. මේ නිසා බිම පතිත වෙනවත් එක්කම එඩී හිම මත හැපිලා පෙරලිලා යනවා. පියරි වගේම බියෝන්ගේ ක්‍රීඩකයෝ එඩී ගාවට දුවගෙන එනවා. තමුසෙට මොනවද වෙලා තියෙන්නේ මිනිහෝ? මැරෙන්නද හදන්නේ? එඩීට හරියට පුහුණුකරුවෙක් නැති නිසා බියෝන්ගේ කණ්ඩායම එඩීව ප්‍රතිකාරවලට අරගෙන යනවා. ඊට පස්සේ පියරි එඩීව බලන්න හොස්පිටල් එකට යනවා. මේසේ උඩ තියෙන වොරන් ෂාප්ගේ පොත පියරි දකිනවා. වොරන් පියරි ගැන ලියලා තිබ්බ දෙයක් පියරි කියවනවා. වොරන් කියන්නේ පියරි ස්කී ජම්පින් වලට අති දක්ෂයෙක් කියලා. පියරිට මේ හැකියාව දෙවියන්ගෙන් ලැබුණු තෑග්ගක් කියලා. ඔලිම්පික් ක්‍රීඩකයෙක් වෙන්න මේ තෑග්ග විතරක් මදි. අත් නොහැරීමේ ගුණය තියෙන්නත් ඕනේ. පියරි ඒ දේ කවදාකවත් විශ්වාස කළේ නෑ කියලා වොරන් ලියලා තියෙනවා. සමහර විට පියරි මේ වෙලාවේ වෙන්නේ වොරන් මෙහෙම දෙයක් කියලා තියෙනවා කියලා දැනගන්නෙත්. ඒ වගේම පියරිට තේරෙනවා එඩී කියන්නේ දෙයක් ලේසියෙන් අතාරින කෙනෙක් නෙමෙයි කියලා. පියරි ඊළඟ දවසේ එඩීව බලන්න යන්නේ සැලස්මක් එක්ක. පියරි එඩීට මීටර් 70 ජම්ප් එකේදී හරියට බිම පතිත වෙන හැටි උගන්වන්න ලෑස්ති. එඩීට මුලින්ම කියලා දෙන්න දෙයක් නැහැනේ. මොකද එඩී දැනටමත් ගොඩක් දේවල් දන්නවා. පියරි මේ තීරණය ගන්න එකම හේතුව එඩීගේ අත් නොහරින ගුණය නිසා. පියරිගේ අතේ තියෙන දැන්වීමක්. තව මාසෙකින් පැවැත්වෙන්න නියමිත ගාමිෂ් තරගාවලිය ගැන. මේ තරගයේදී එඩී හරියට බිම පතිත වුණොත් එඩීට පුළුවන් වෙනවා ඔලිම්පික් වලට තරග කරන්න. ඒ නිසා ඉක්මනට සනීප වෙන්න කියලා පියරි එඩීට කියනවා. ඇත්තටම පියරිට එඩීට කියලා දෙන්න තියෙන බොහොම පොඩි දේවල් ටිකක්. පියරිගේ දැනුමත් එක්ක එඩී ගාමිෂ් තරගාවලියට සහභාගී වෙනවා. මීටර් 70 ජම්ප් එකේදී මීටර් 34ක දුරක් එක්ක සාර්ථකව බිමට පතිත වෙනවා. ඒ කියන්නේ එඩී ඔලිම්පික් වලට තරග කරන්න සුදුසුකම් ලැබනවා කියන එක. එඩී ගැන පත්තරෙත් සඳහන් වෙනවා. ඒ වගේම එඩීව බ්‍රිතාන්‍ය ඔලිම්පික් සංගමේ ප්‍රධාන මූලස්ථානයටත් කැඳවනවා. තේරින් කමිටුවේ ඉන්න ඩස්ටින් කොහොමත් එඩීට කැමති නෑනේ. බ්‍රිතාන්‍ය ඔලිම්පික් නීතිවලට අනුව ජාතික ඔලිම්පික් සංචිතයට තේරෙන ක්‍රීඩකයෙක් අඩුම වශයෙන් මීටර් 61ක් දුරට පනින්න ඕනේ. හැබැයි එඩී මේ වගක් දැනගෙන හිටියේ නෑ. ඒකට හේතුව තේරීම් කමිටුව මේ හදිසියෙම නීති වෙනස් කරලා. ඒ නිසා එඩී පැන්න මීටර් 34 දුර සංචිතයට තේරෙන ප්‍රමාණවත් වෙන්නේ නෑ. සාමාන්‍යයෙන් ජාතික කණ්ඩායමක් ඔලිම්පික් තරගයකට යවන්න පවුම් මිලියන 4 මාරක් විතර වැය වෙනවා. අනික ආණ්ඩුව මේ මුළු මුදල් ප්‍රමාණයම ප්‍රතිපාදනය කරන්නෙත් නැහැ. ඉතිරි කොටස අපි හොයාගන්න ඕනේ අනුග්‍රාහකයන්ගෙන්. අනුග්‍රාහක සමාගම්වලට ඕනේ ජයග්‍රහණය මිසක් විගඩම් පරාජයක් නෙමෙයි කියලා ඩස්ටින් කියනවා. කොටින්ම කිව්වොත් ඩස්ටින් ආපහු එඩීව කපලම දානවා. එඩී මේ ගැන පියරිට කියනවා. දැන් කරන්න තියෙන ඊළඟ තරගාවලියේදී මීටර් 61ක් දුරට පනින එක. මේ නිසා එඩී යුරෝපීය තරගාවලියට තරඟ කරන්න තීරණය කරනවා. එඩී ඒ වෙනුවෙන් පෙරීටත් තරගාවලියට එන්න කියලා ආරාධනා කරනවා. පියරි එන්න කැමතියි. හැබැයි පියරිගේ වියදම් දරන්න වෙන්නේ එඩීට. දැන් එඩීට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි සල්ලි හොයාගන්න එක. සල්ලි ගැන නම් කතා කරන්න එපා කියලා එඩීගේ තාත්තා කියනවා. අනික එඩීගේ විකාර වැඩවලට පවුමක්වත් වියදම් කරන්න ටෙරීගේ අදහසකුත් නැහැ. ටෙරීගේ එකම අදහස එයාගේ කපරාරු රස්සාවට එඩීව එකතු කරගන්න එක. ටෙරි පහුවදා උදේ එඩීගේ දොරට තට්ටු කරන්න එයත් එක්ක වැඩට යන්න එන්න කියන්න. හැබැයි ඒ වෙනකොටත් එඩී ඉන්න තාත්තගේ වෑන් එකේ. සති කීපයකින් ආපහු වෑන් එක ගෙනත් දෙන්නම් කියලා එඩී පොරොන්දු වෙනවා. ටෙරි ඉන්නේ පුදුම කේන්තියෙන්. මොකද එඩී මෙහෙම දෙයක් කරනවා කියලා අම්මා උනත් දැනගෙන ඉඳලා තියෙන නිසා. ඒ මදිවට බැංකු ගිණුම්වල තිබ්බ සල්ලි ජැනට් එඩීට දීලා කියලා දැනගත්තාම ටෙරීට උන් හිටි තැන් අමතක වෙනවා. එඩී දුරුකතර ගෙවාගෙන යන්නේ පියරි ගාවට. පියරි කියන්නේ මොනවා වුණත් නීතිපොත වෙනස් කරපේක හොඳයි කියලා. මොකද ඒකෙන් තේරෙන්නේ හැබෑම දක්ෂය කියලා. පියරිට නම් එහෙම කියන්න පුළුවන්. මොකද පියරි කියන්නේ අතිදක්ෂයෙක් නිසා. එඩී කියන්නේ එයාට තාම තරඟ කරන්නවත් හරියට අවස්ථාවක් ලැබුණේ නැහැ කියලා. හැම වෙලාවෙම එඩීව ප්‍රතික්ෂේප වුණා කියලා. පියරිටත් තියෙන මීට සමාන කතාවක්. හැබැයි පියරි විසඳුම හැටියට තෝරගත්තේ බෝතලය. එඩී කියන්නේ පුංචි කාලේ ධන හිසේ ආබාධයත් එක්ක බැට කාපු කෙනෙක්. වෛද්‍යවරු කිව්වේ එඩීට ක්‍රීඩා කරන්න එපා කියලා. ඒ වෙනුවට වෙන විනෝදාංශයක් පටන් ගන්න කියලා. පොත් කියවීම වගේ. එඩීගේ අතර හම්බුණ පළවෙනි පොත තමයි 1972 ඔලිම්පික් ෆොටෝ ඇල්බම් එක. මේ පොත එඩීට එයා කවුරු වෙන්න ඕනේද කියන හැඟීම ඇති කළා කියනවා. ඉතින් ඒ හැඟීම ළඟා කරලා දෙන්න පියරිත් ලෑස්ති. මොන දේ පටන් ගන්නත් කලින් එඩීට හොඳ උපාංග ටිකක් තියෙන්න ඕනේ. මේ නිසා පියරි එඩීව සාප්පු සවාරියක් එක්කගෙන යනවා. ක්‍රීඩකයෝ අමතක වෙලා දාලා යන ජැකට්, හෙල්මට්, බූට් ඇතුළු සෑහෙන බඩු මේ කාමරේ තියෙනවා. එඩී හිතන්නේ මේ බඩු ගන්න එක හොරකමක් කියලා. මිනිස්සෙගේ අතින් වැටිච ඩොලර් 10ක් අහුලගත්තට හොරෙක් වෙන්නේ නෑනේ කියලා පියරි කියනවා.
පීරි එඩීව යුරෝපය තරංගාවලී වෙනුවෙන්ම පුහුණු කරවනවා. එකම ඉලක්කේ මීටර් 61 දුර ජම්ප් එකක් එක්ක සාර්ථකව බිමට පතිත වෙන එක. සමහර වෙලාවට එඩීට හිතෙනවා පුහුණුවේ මෙයා හිතුවටත් වඩා අමාරුයි කියලා. මේ විදිහට එඩී 1987 යුරෝපීය තරංගාවලියට සහභාගී වෙනවා. එඩී මුලින්ම සහභාගී වෙන්නේ ඔස්ට්‍රියාවල පැවැත්වෙන තරඟයට. එඩී සාර්ථකව බිම පතිත වුණත් වාර්තා කරන උපරිම දුර මීටර් 43යි. මේ එඩීගේ හොඳම පෞද්ගලික පිම්ම වුණත් ඔලිම්පික් වලට තේරෙන නම් මේ දුර ප්‍රමාණවත් නැහැ. එඩී තවත් පුහුණු වීම කරනවා. සමබරතාවයේ රැකගන්න එඩී උත්සාහ කරන්නේ වෑන් එක උඩ යන ගමන්. ඊට පස්සේ එඩී සහභාගී වෙන්නේ ස්විට්සර්ලන්තයේ තියෙන තරඟයට. එඩී මේ තරඟයේදීත් සාර්ථකව බිමට පතිත වෙනවා. හැබැයි වාර්තා කරන දුර මීටර් 49යි. එඩී තවත් පුහුණු වෙනවා. ලේසියෙන් දෙයක් අතාරින්නෙම නැහැ. ඊළඟට එඩී සහභාගී වෙන්නේ ජර්මනියේ පැවැත්වෙන යුරෝපීය තරඟාවලියේ අන්තිම තරඟයට. මේක තමයි එඩීට ඔලිම්පික් වලට සුදුසුකම් ලබන්න තියෙන අන්තිම අවස්ථාව. හැබැයි තවත් ප්‍රශ්නයක් තියෙනවා. මේ තරඟයේදී දෙපාරක් ජම්ප් කරන්න වෙනවා. මොකද පළවෙනි තරඟයේ සලකන්නේ පුහුණු තරඟයක් හැටියට නිසා. පුහුණු තරඟයේදී නම් බිමට පතිත වීම සාර්ථකයි. හැබැයි මේ පාර නම් දුරත් හරියන්න ඕනි කියලා පීරිට තේරෙනවා. පුහුණු තරඟයේදී එඩී මීටර් 61ක් දුරට ජම්ප් කරනවා. දෙවෙනි තරඟයේ තියෙන්නේ ඊට පහුවෙනිදා. එඩී මේ විදිහටම සාර්ථකුනොත් ඔලිම්පික් සංචිතයට ඇතුල් වෙන්න පුළුවන් වෙනවා. දැන් එඩීටත් වඩා තරඟ ගැන බලාපොරොත්තු තියන් ඉන්නේ පියරි කිව්වොත් හරි. පියරි කොටින්ම ජැකට් එක අතට අරන් ආපහු සාක්කුවේ දාගන්නවා. එඩී ජම්ප් එක පටන් ගන්නවා. හැබැයි එඩීට සාර්ථකව බිම පතිත වෙන්න බැරි වෙනවා. එඩී සංවිධායක මඩුල්ලෙන් තවත් අවස්ථාවක් දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. හැබැයි එඩීගේ ඉල්ලීම සංවිධායක මඩුල්ලෙන් ප්‍රතික්ෂේප කරනවා. මේ විදිහට එඩීගේ අවසාන බලාපොරොත්තුවත් දිය වෙලා යනවා. හැබැයි පියරි කියන්නේ එඩී මේ කරපු ජම්ප් එක හැම අතින්ම හොඳ එකක් කියලා. පියරි ඇත්තටම එඩී ගැන ආඩම්බර වෙනවා කියනවා. හැබැයි එඩී ඉන්නේ සෑහෙන පසුතැවිල්ලකින්. එඩී ගෙදරටත් කතා කරනවා. තාත්තා හරි, මම කාලය නාස්ති කළේ වැඩක් නැති දෙයකට. මම දැකපු හීනය නපුරු හීනයකට හැරුණ කියලා එඩී කියනවා. ඒ වගේම එඩී සතියක් විතර පෙට්‍රගාව වැඩ කරලා ආපහු ගෙදර යන්න බලාපොරොත්තු වෙනවා. ස්කී ජම්පින් පුහුණු වෙන්න ආපු එඩී දැන් කරන්නේ මේස පිහිදාන එක. මේ අතරේ පෙට්‍රා එඩීට ආපු ලියුමක් ගෙනත් දෙනවා. පියරි ඉන්නේ වොරන් ෂාප්ගේ පොතේ විශේෂ කරුණු ටිකක් ලකුණු කරන ගමන්. එඩී පියරිව හම්බු වෙන්නේ පුදුම සතුටකින්. යුරෝපීය තරඟාවලියේදී පුහුණු තරඟයේදී එඩීගේ ජම්ප් එක සැලකීමට ගන්න විනිසුරු මණ්ඩලය තීරණය කරලා. මේ ජම්ප් එකේදී මීටර් 61ක් දුරට පැන්න නිසා එඩීට බ්‍රිතාන්‍ය ඔලිම්පික් සංචිතයට ඇතුළත් වෙන්න පුළුවන් වෙනවා. ඒ නිසා එඩී පීරිට කියනවා කැල්ගරි වලට යන ලෑස්ති වෙන්න කියලා. හැබැයි දැන් පීරිට තියෙන වෙනම අදහසක්. එඩීගේ අදහස ඊළඟ අවුරුද්දේ කැනඩාවේ කැල්ගරි වල තියෙන ඔලිම්පික් තරඟයට සහභාගී වීම. හැබැයි පීරි කියන්නේ හරි විදියට පුහුණු වෙලා 1992 ඔලිම්පික් තරඟයෙන් පදක්කමක් ගන්නම උත්සාහ කරමු කියලා. මොකද මේ වෙනකොට එඩී ඔලිම්පික් තරඟයට සහභාගී වුණත් පදක්කමක් දිනන මට්ටමක නැහැ. එඩීට මීටර් 90 ජම්ප් එකුණත් කරන්න පුළුවන් කියලා පීරි දන්නවා. ඒත් එඩී එක හෙළාම මේ තීරණේ ප්‍රතික්ෂේප කරනවා. ඇත්තරම කිව්වොත් පීරි එඩීගෙන් බැගෑපත්ව ඉල්ලීමක් කරනවා. තව අවුරුදු 4ක් පුහුණු වීම කරලාම ඔලිම්පික් යන්න කියලා. අනික බ්‍රිතාන්‍ය ඔලිම්පික් කමිටුවෙන් එඩීව මෝඩයෙක් ගන්නට දායි කියලා පීරි කියනවා. මම කැමතියි මත්පැන් නොබන මෝඩයෙක් වෙන්න, බේබදු නිවටයෙක්ට වඩා. මේ එඩීගේ අන්තිම වචන ටික. එඩී එයාගේ තනි මතයට අනුව කැනඩාවේ ඔලිම්පික් තරඟයට සහභාගී වෙන්න තීරණය කරනවා. ඩස්ටින් තාමත් ඉන්නේ එඩී එක තරහින්. කැනඩා යන්න පිටත් වෙන්න ඉදදී එඩීගේ අම්මා එඩීට සුබ පතන්නෙනවා. පුංචි කාලේ එඩීට පදක්කම් දාන්න දුන්න බිස්කට් පෙට්ටියත් අම්මා එඩීට දෙනවා. හැබැයි එඩී කියන්නේ යාට පදක්කමක් අරන් එන්න බැරි වෙයි කියලා. මේ විදිහට එඩී ඔලිම්පික් තරඟයකට සහභාගී වීමේ හීනය හැබෑ කරගත්තා. එඩී ගාවට ඔලිම්පික් සංචිතයට තේරුණු සැච් කියන ක්‍රීඩකයෙක් එනවා. සැච් ඔලිම්පික් තරඟාවලියකට සහභාගී වෙන්නේ දෙවනි පාරට. සැච් කියන්නේ සාමාන්‍යයෙන් පළවෙනි පාරට තරඟයට සහභාගී වෙන අයට සම්ප්‍රදායික දෙයක් කරන්න තියෙනවා කියලා. කණ්ඩායම් සම්ප්‍රදායක් හැටියට එඩීට පාට පාට ඩ්‍රින්ක්ස් වගේක් බොන්න වෙනවා. එඩී කියන්නේ කවදාකවත් මත්පැන් බීපු කෙනෙක් නෙමෙයි. ඒත් සැච් කියන නිසාම එඩීට බොන්න සිද්ධ වෙනවා. තරඟයේ සමාරම්භක උත්සවයේ ටීවී එකෙන් පෙන්නද්දී එඩීගේ අම්මා බලන් ඉන්නේ බ්‍රිතාන්‍ය කණ්ඩායම දිහා. හැබැයි එඩී පේන්නේ නැහැ. එඩී ඉන්නේ ලොන්ඩ්‍රි කාමරයක. බීපු නිසා එඩීට හොඳටම නිින්ද ගිහින්. මේත් එක්කම මෙතනට එන ඩස්ටින් අහනවා උත්සවයට ආවේ නැත්ති ඇයි කියලා. එඩී එයාගේ බඩවුළු වුණා කියලා ෂේප් වෙනවා. මේ වෙද්දි මීටර් 72 ස්කී ජම්පින් ඉසව්ව පටන් අරන් තියෙන්නේ. මැටි මේ තරඟ ඉසව්වෙදි මීටර් 114ක් දුරට ජම්ප් කරනවා. ඊළඟට තරඟ කරන් ඉන්නේ එඩී. එඩීගේ අම්මා වගේම පියරි සහ පෙට්‍රත් එඩීගේ තරඟය බලාගෙන ඉන්නවා. ටෙරීට නම් තාමත් එඩී ගැන විශ්වාසයක් නැහැ. එඩී ජම්ප් එක මීටර් 60.5ක් දුරට පනිමින් සාර්ථකව බිම පතිත වෙනවා. මේ අනුව නව බ්‍රිතාන්‍ය ඔලිම්පික් වාර්තාවක් තියන්නත් එඩීට පුළුවන් වෙනවා. එඩී පුදුම සතුටකට පත් වෙනවා. වාර්තාවක් තිබ්බ කිව්වහම තරඟයේ නරඹන්නවු මිනිස්සුත් එඩී වෙනුවෙන් සතුට පළ කරනවා. එඩී නටනවා, කුරුල්ලෙක් වගේ පියාඹනවා. මේ නිසා තරඟ විස්තර විචාරකයින් එඩීද ඊගල් එඩ්වර්ඩ්ස් කියලා එඩීව අඳුන්වනවා.
මුළු ප්‍රේක්ෂකාගාරයේම අවධානය එඩී දිනාගන්නවා කිව්වොත් හරි. එඩී වාර්තාකරපු දුරත් එක්ක මීටර් 70 තරංගිසව්වෙන් අන්තිම ස්ථානය ලබා ගන්නවා. මේ නිසා සමහර තරඟ විචාරකයින් එඩීට පෙන්ගුයින් කියලා උපහාසාත්මකවත් කතා කරනවා. මේ අතරේ බ්‍රිතාන්‍ය කණ්ඩායමේ මාධ්‍ය වාර්තාකාරිණිය එඩීට මාධ්‍ය හමුවේ කතා කරන්නත් ආරාධනා කරනවා. එඩීට ලැබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාරයත් එක්ක මාධ්‍ය වාර්තාකාරිණිය මේ තීරණයට එනවා. වාර්තාකරුවන්ගෙනුත් හොඳ ප්‍රතිචාරයක් හම්බුණත් ඩස්ටින් ඉන්නේ පුදුම තරහකින්. ඒ වුණාට තරඟ විස්තර විචාරකයන්ගෙන් වගේම අනිත් රටවල්වල තරඟකරුවන්ගෙනුත් එඩීට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. එඩී පීරිටත් කතා කරනවා. එඩී කියනවා හැමෝම වගේ එයාට ආදරය කළා කියලා. ඔයාව කවුරුවත් ලොකුවට හිතන්නේ නෑ එඩී. ඒගොල්ලන්ට ඔයාව අතුරු දර්ශනයක් විතරයි. මීටර් 90 තරඟය පටන් අරන් ඊළඟ මිනිත්තුෙදී ඔක්කොටම ඔයාව අමතක වෙනවා. මට කනගාටුයි කියන්න. හැබැයි ඒක තමයි ඇත්ත එඩී. එඩී පියරි කියපු දේ ගැන කල්පනා කරනවා. එඩී බලාගෙන ඉන්නේ මීටර් 90 කීයක දිහා. ඊළඟට එඩී ආපහු වාර්තාකරුවන් හමු වෙන්න තීරණය කරනවා. බ්‍රිතාන්‍ය වාර්තාකාරිණී එඩී වෙනුවෙන් ඒ අවස්ථාව ලබා දෙනවා. මීටර් 70 තරඟයෙන් පස්සේ එයාට වැඩි අවධානයක් හම්බුණා කියලා එඩී කියනවා. ඒත් එඩී කියන්නේ එයා ඒ තරඟේ විහිළුවකට ගත්තේ නෑ කියලා. මම ස්කී ජම්පින් වලට ආදරෙයි. ඒ නිසා මම මීටර් 90 ජම්ප් එකට තරඟ කරනවා කියලා එඩී කියනවා. මේ මාධ්‍ය සාකච්ඡාව ටීවී එකෙන් බලන් ඉන්න පීරිටත් බිබී හිටපු ඩ්‍රින්ක් එක පිට උගුර යනවා. මම ආවේ මීටර් 70 ජම්ප් එකට තමයි. ඒත් මට වඩා බුද්ධිමත් මිනිස්සු කියනවා ඔලිම්පික් වල තරඟ කරනවා නම් තමන්ගේ සීමාව පහු කරන්න උත්සාහ කරන්න ඕනේ කියලා. එඩීට මතක් වෙනවා මීටර් 90 ජම්ප් එක වැරදුනොත් මිනි පෙට්ටියක යන්න වෙනවා කියලා පියරි කියපු කතාවත්. මේත් එක්කම මෙතනට එන්නේ පියරි. පියරි ඇඳන් ඉන්නේ ඔලිම්පික් ලාංඡනයේ තියෙන ජැකට් එකක්. පියරිගේ අනිත් ජැකට් එක කෝ කියලා එඩී අහනවා. පියරි පොඩි කාලයකට ඒ ජැකට් එක අතාරින්න තීරණය කරලා. ඔයාගේ පුහුණුකරු හැටියට නම් මට කියන්න වෙනවා ඔයාට පිස්සු කියලා. හැබැයි ඔයාගේ යාළුවෙක් හැටියට ඔයා ගත්ත තීරණේ හරි කියලා මම කියනවා. ඔයාට අමතරව ඉගෙන ගන්න කිසිම දෙයක් නැහැ. ඔයාට කලින්ට වඩා වැඩි උසකින් ජම්ප් කරන්න වෙනවා. කලින්ට වඩා වැඩි වේගයක් ඔයාට ලැබෙනවා. කලින්ට වඩා වැඩි දුරකට පනින්න ලැබෙනවා. එච්චරයි වෙනස. හරි සරලයි. ඔයාට පුදුම කැපවීමක් තියෙන්නේ ඩී. මම මාස 6ක් ඔයාගෙන් ගැලවෙන්න උත්සාහ කළා. ඔයා මගේ සපත්තු ඇලිච්ච ගම් එකක් වගේ හිටියා. ඔයා කවදාකවත් කිසි දෙයක් අතාරින්නේ නැහැ. මේ තමයි ඔයා බලාගෙන හිටපු මොහොත. ඒක අතාරින්න එපා කියලා පියරි කියනවා. ඊළඟට ඔලිම්පික් තරඟේ මීටර් 90 ස්කී ජම්පින් ඉසව්ව ආරම්භ වෙනවා. පියරි එඩීගේ හෙල්මට් එකේ ඊගල් කියලා ලියනවා. එඩීගේ අම්මයි තාත්තයි බලන් ඉන්න එඩී තරඟ කරනකම්. මේ වෙද්දි මීටර් 90 ස්කී ජම්පින් තරඟ ඉසව්වට සහභාගී වෙන තරඟකරුවට සාර්ථකව බිම පතිත වෙන්න බැරි වෙනවා. එඩී හරියට බිම පතිත නොවුනොත් මේ ක්‍රීඩිකත් එක්කම එකතු වෙන්න පුළුවන් කියලා පියරි කියනවා. ඊළඟට තරඟ කරන්න ඉන්න එඩී. මේ වෙද්දි තරඟ විස්තර විචාරකත් එක්ක වොරන් ෂාප් එකතු වෙනවා. එඩීගේ පුහුණුකරු බ්‍රොන්සන් පියරි ගැන තරඟ විචාරක වොරන්ගෙන් ප්‍රශ්න කරනවා. තරුණයෙක් හැටියට පියරිට පුදුම දක්ෂතාවයක් තිබ්බා. විනය ඇරෙන්න තාක්ෂණයේ දක්ෂතාවය අතින් පියරි හිටියේ ඉහළම තැනක. හැබැයි ස්කී ජම්ප කෙනෙක් හැටියට එයා ක්‍රීඩාවට නිගරු කළා. මට බය පියරි ඒ දේම පුහුණුකරුවෙක් හැටියටත් කරයිද කියන එක. විවේකාගාරයේ ඉන්න හැමෝම බලන්නේ පියරි දිහා. වොරන් මෙච්චර පහත් විදියට පියරි ගැන හිතනවා නම් එඩී අසමත් වුණත් ප්‍රශ්නයක් නෑනේ. එඩී එයාගේ ඉසව්වට සහභාගී වෙන සූදානම්. එඩීටත් වඩා පියරි ඉන්නේ බයෙන් වගේ. පියරිට සහ එඩීට ප්‍රේක්ෂකාගාරයෙන් හොඳ පිළිගැනීමක් ලැබෙනවා. මුළු ප්‍රේක්ෂකාගාරයම එක හඬින් එඩීද ඊගල් කියලා කෑ ගහනවා. එඩී හැමෝටම ආචාර කළ මීටර් 90 ස්කී එකට යනවා. මුලින්ම තරඟ කරන්නේ ෆින්ලන්ත ජාතික මැටි නිව්කෙනන්. මැටි මීටර් 90 ජම්ප් එක බොහොම ලේසියෙන් සාර්ථකව නිම කරනවා. ඊළඟට එඩීගේ වාරේ. මේ එඩී මීටර් 90 ස්කී ජම්පින් කරන පළවෙනි වතාව. එඩී සූදානමින් ඉන්නවා. පෙරි අම්මා තාත්තා වගේම සියලු දෙනා එඩී දිහා ඇස් දල්වාම බලන් ඉන්නවා. එඩීට මතක් වෙන්නේ පොඩි කාලේ තාත්තා බැනපු හැටි. ඩස්ටින් සමච්චා කරපු හැටි. එඩී කාලය ගන්නවා වැඩි කියලා හැමෝටම තේරෙනවා. එඩී පියවි සිහියට එන්නේ තරඟ සහායකයෙක් එඩීගේ නම කියද්දි. එඩී තරඟය පටන් ගන්නවා. සාර්ථකව ගුවන් ගත වෙනවා. බිමට පතිත වෙන්න මොහොතකට කලින් සමබරතාවය ගිලිහෙනවා. ඒ උනත් සාර්ථකව බිම පතිත වෙනවා. හැබැයි එඩී බිම දිගේ ඇදීගෙන යනවා. ඒ උනත් අන්තිම මොහොතේ එඩී ආපහු ස්කී බෝඩ් එක උඩ හිට ගන්නවා. එඩීව කවදාකවත් විශ්වාස නොකරපු තාත්තත් සතුටු වෙනවා. ඩස්ටින් ඇරෙන්න තරඟේ නරඹන්න ආපු හැමෝම එඩීගේ ජයග්‍රහණයෙන් සතුටු වෙනවා. ඔක්කොටම වඩා පුහුණුකරු හැටියට පියරි සතුටු වෙනවා. සිය පෞද්ගලික හොඳම දුර වගේම නව බ්‍රිතාන්‍ය ඔලිම්පික් වාර්තාවක් තියන්නත් එඩී සමත් වෙනවා. එඩී සහ පියරි විවේකාගාරයට යද්දී වොරන් පියරිව හොයාගෙන එනවා. වොරන් පියරිගේ බෑග් එකේ තියෙන එයා ලියපු පොතක් දකිනවා. වොරන් මේ පොතේ එයාගේ සමරු වත්සන තියෙනවා. එඩීටත් සුබ පතනවා. මම ඔයාව වැරදියටයි තේරුම් ගත්තේ ශූරයා. වොරන් පියරිව වැළඳ ගන්නවා. එයාපෝට් එකේදී එඩීව පිළිගන්න අම්මා තාත්තා වගේම රසිකයෝ සෑහෙන පිරිසක් ඇවිත් ඉන්නවා. එඩීගේ තාත්තා පළවෙනි වරට එඩී ගැන ආඩම්බර වෙනවා. ඔලිම්පික් තරඟයක වැදගත්ම දේ වෙන්නේ තරඟ ජයග්‍රහණයට වඩා සහභාගීත්වය. ජීවිතයේ වැදගත්ම කරුණ වෙන්නේ ජයග්‍රහණයට වඩා සටන් කිරීම.
එඩී කවදාවත් ඔලිම්පික් පදක්කමක් ජයග්‍රහණය කළේ නෑ. එඩීගේ ඉසව් දෙකේදීම ලබාගත්තේ අවසන් ස්ථානය. 1988 පස්සේ ස්කී ජම්පින් නීති වෙනස් කිරීම නිසා එඩීට කිසිම ඔලිම්පික් තරගයකට සහභාගී වෙන්න ලැබුණේ නැහැ. එඩී නිසා ස්කී ජම්පින් වලට අලුත් නීතියකුත් එකතු වුණා. ඒ එඩී ද ඊගල් රූල් කියලා. පදක්කමක් නොලද එඩී ද ඊගල් ඔලිම්පික් ඉතිහාසයේ නොමැකෙන සංකේතයක් බවට පත් වුණා.